රාහුලෝවාද සූත්‍රයේ තියෙනවා පටි පීති පටි සංවේදී අස්සස්සාමීති සික්කති පීති පටි සංවේදී සස්සස්සාමී තීසික්කති කියලා. ඒ වගේම සුක්ඛ පටි සංවේදී චිත්ත සංඥා පරසාදී කියලා එහෙම තියෙනවා කොටස්. ඔක ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා, රාහුලෝවාද සූත්‍රයේ තියෙනවා, ආනපාන සති සමාධි සූත්‍රයේ තියෙනවා, තව සූත්‍ර ගන්න 100ක් තියෙනවා. එහෙම ඒකේ තේරුම එතනින් අදහස් වෙන්නේ මොකක්ද? අරහත් මේ දෙපැත්ත ආනපාන. අස කියන්නේ ආශ්‍රය, පස කියන්නේ ප්‍රාණ. පීතිපටි සංවේදී. දැන් පීතියට යම් ආකාර දෙයක් මේ රූප වේදනා සංඥා සංකාර ඒකේ ආමිෂ ප්‍රීතියක් ලැබෙනවා නම් ඒකට පටි සංවේදී වෙනවා, ඒකට බැඳිනවා. නමුත් ඒක නොබැඳිය යුතුයි, ඒක පස්ස කළ යුතුයි. ඒ වගේම ආශ්‍රය කළ යුතු දෙයක් තියෙනවා නම් ඒක ආශ්‍රය කළ යුතු දෙය ආශ්‍රය කළ යුතුයි. ඒක නිවෙන මිදෙන ආශ්‍රය නොකළ යුතු දෙය තේරුම් අරගෙන ඒකෙන් ප්‍රහාණය ඒක ප්‍රහාණය කළ යුතුයි. අස්ස පස්සමයි තියෙන්නේ. චිත්ත සංකාර ඒක ඒ ඊට පස්සේ හිතෙන් බැඳෙනවා. චිත්ත සංකාර අස්ස පස්ස ඒකත් අස දිස්සාමීටි පස්ස දිස්සාමීටි චිත්ත සංකාර. දැන් කාය සංකාර පීති පටි සංවේදී ඊට පස්සේ චිත්ත සංකාර. දැන් ඔය පින උපාදානය කරගන්නේ හිතෙන්ද චිත්තෙන්ද? ධ්‍යානය උපාදානය කර ගැනීමත් චිත්ත සංකාරයක්, පින උපාදානය කර ගැනීමත් චිත්ත සංකාරයක්. ඒකෙන් ඒ දෙකනු මිදෙන්න ඕනකම තමයි ඔය කියන්නේ.